ඉතින් ඕන වෙලාවට සින්දුවක්වත් අහන්න බෑනේ. දැන් ඉතින් ඒකෙන් ඇති වැඩක් නෑ. ඈ ස්වාමිනෝ. ඔය හදන්නේ මේක විගල අලුත්යක් ගන්නෙ? ඔව්. මේ ඔය වැඩේ නවතලා එනවා කෝපි කඩේ පැත්තට ගිහින් එන්න. ඒ මොකටද? කෝපි කඩේට සොමිනෝන ගෙනල්ලා තියෙන කැසට් රේඩියෝ එකේ ලස්සන ඒ જાතියෙම එකක් තමයි අවුරුදු ගාණක් තිස්සේ මං ඔහෙට ගේන්න කියලා කියන්නේ. එසිනෝ සොමිනෝනලාට සල්ලි තියෙනවා. අපිට එහෙමද? ඔව් ඉතින් ඔහේ ගැටට වැඩිපුර කීයක් හරි හම්බුනාම ඒකෙන් කරන වැඩේ මොකද්ද කියලා මම කියන්න ඕන නැහනේ. නෑ 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 නොකියන තරමට හොඳයි. මම ඔහෙට වැඩක් කියන්නද? ඊට පස්සේ කෝපි කඩේට වෙලා වැඩිපුර වෙලාවක් ගත කරලා ඕන හැටිය සින්දුව අහලා ගෙදර එනවා චූන් එකේ. ඔයි කියනකම්ම තමයි හිටියේ. තමුගේ ගෑණිගේ ආසාවල් ඉස්ස කරගන්න බැරි මේ වගේ මිනිස්සු කපා ගන්න පුළුවන් පොල් පිටකින්. මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා මල් නිලන්ද වාසනාව මට දාතුනා ගයාගි ගයාගි මල්සරාට ප්‍රේම ලෝකේ ගාතනා මල් නිලන්ද වාසනාව මට දාතුනා ගයාගි ගයාගි කවුද සොමිනෝ රේඩියක වහන්නේ කිව්වේ? මාමා කිව්වේ සද්ද වැඩි කියලා. මේ මොකෝ සොමිනෝ මේ එබම් මේකට දූවිලි වදිනවනේ. මේව අනුන්ගේ තැන්නේ. මේ තැන් වලට ආවම අපි ආඩම්බර බලන්න ඕන. අපි යමු කෙල්ල. රේඩිය එක දාලා තියෙනවා නම් කඩේ ඕන් තරම් සෙනඟ. ආ සුබදංගයෝ. මේ සමිනෝනේ අලුත් කැසට් රේඩියෝයක් ගිනාවේ කිව්වා. කිසි සද්දයක් නැහැ නේ. සද්ද වැඩි වෙලා තියෙන. කොහොමද? අර තියෙන්නේ වලනෝ. ඔය වාගෙන ඉන්නේ. අප්පද සිරි. නියම බාන්නේ. මේ සමිනෝනේ හැබැයි තම නියම කැසට් රේඩියෝවත් සමිනෝනේ. මේ එනේන හැම එක්කෙනාම ඕක ඇඟිලි ගහන්න ගිහිල්ලා මොනවා හරි වුණොත් සොමිනෝන කවුද කියලා එදාට දැනගත්ත හැටි. මොකද වෙන හයෙන් ඇදිල්ල? දැන්වත් ඔක නවත්තපන්කෝ. අනේ රෝමේ මණ්ඩත් දෙයක් කරන් දෙන්නකෝ. දුවේ ඔබ විතරක් නෙමෙයි මමත් ආසයි. ඒත් අපිට කොහෙන්ද ඌව ගන්න සල්ලි? අනේ අම්මේ. අනේ අම්මේ කිව්වට උඹ හොඳටම දන්නවනේ අම්මත්තේ සල්ලි නැහැ කියලා. යමන් ගෙදර. දෙටිනෝනේ. මොකෝ මේ කෙලිය හදන්නේ? හේතුව තාම හොයාගන්න බැරි වුණා. හොයාගත්තට පස්සේ කියන්න. වරෙන් යන්න ගෙදර. මේ ගහ දන්න අපිට කොලකටා පාන්න එපා හොඳේ. ඔය දරු පැටියට රේඩිය එක කරන් දුන්නා නම් ඇඳීම නැතර වෙයි. හරි හරි කුරුම් මාමේ. අපිට ඔකට සමිතියෙන් අනුමැතිය දුන්නනේ. සමිතියෙන් අනුමත කරපු ගානට වැඩිය කීයක් හරි අඩුවෙන් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මගේ අදහස නම් ඔය වගේ වැඩක් සමිතියකින් කරනකොට අපි පුද්ගලික වැඩක් වගේ නෙමෙයි. බොහොම ඕමනායෙන් සැලකිල්ලෙන් අඩු වේදමින් කෙරුවොත් තමයි සමිතිය දිනු වෙන්නේ. ආ සොමිනෝන අපිට අලුත් රේඩිය එකේ සින්දුවක්වත් අහන්න බැරි වුණා. මන් දැන් ඒක දාන්නේ. මොකද නිකන් ඒක අකමැත්ත වගේ කිව්වේ.
කවුරු හරි අකමැති අය ඉන්නවද? දාමු දාමු සමුනෝනෝ. අපිත් ආසයිනේ ඉතින් රේඩියෝකේ අලුත් සින්දුවක් අහන්න. හැබැයි මොසු මිනෝනෝ මොකද උනේ රේඩියෝ එකට? සැක කවුරුවත් ඉන්නවද? මට නම් සැක වෙන කවුරුවත් නෙමෙයි සුගතං ගොයියා. සොමිනෝන කලබල නැතුව ඉන්නවනම් හොරාගෙන අපි හොයලා බලන්න. අංක 1ට ඩොටි. ආයේ ඒක දෙකක්. ඊළඟට ඉතින් ඩිංගි මහත්තයා එක කියලා තමයි. මොකක්? කවුද? බාලද? ආපෝ නෑ. පාල මේකට ගෑවිලාවක් නෑ. සුගතා මං හිතන්නේ හිතන්න බැරි දේවල් තමයි මුතුලාලි මේ රටේ වෙන තරමක් සිද්ධ වෙන්නේ. කවුරු මොනවා කිව්වත් හොරකමක් වුණත් වැඩි හොඳයි. හාමිනේලා ගෑස් වහලා ওই වගේ දෙයක් කරන්නේ නියමම හොරෙක් තමයි. හෙරියක් හොරෙක්ද කියලා කවුද දන්නේ? ඒකත් ඇත්ත. මට පේන්නේ හෙරියක්ම තමයි. කෝපි කඩේ පැත්තේ ගොහින් බලන්න ඕනේ. මොනවද අලුත් පාරටි කියලා. ඔව් ඔව්. ඈ සොමිනෝ නෝ. අර නැති වුණ රේඩියෝ එක හම්බුනේ නැතේ? ඔය නෑ. දැන් ඉතින් ඕක අත්හැරලා දාන්න තියෙන්නේ. වෙච්ච පාඩුව ගැන නම් ඉතින් අමතක කරලා දාන්න පුළුවන්. ඒත් කරපු හොරකම ගැන අමතක කරලා දාන්න බෑ ඩිංගි මහත්තයෝ. ඒක ඇත්ත සොමිනෝනු. මම නම් හිතන්නේ ඔය හොරු අල්ලන්නේ කියලා නොපෙන්න බලවේග පස්සේ යන එක නම් මහා මෝඩ වැඩ. එක අතකට හිතෙනවා ඔය රුපියල් 3-4000ක පාඩුවට මිනිහෙකුට සාප කරන්න අපිට පුළුවන්ද කියලා. අලාමි බැහැරක්ද? වැඩ දෙක තුනකටම ටවුමට ගියා. තාම නැද්ද හුරුගෙන ආරංචිය? තියෙනවා, පැහැදිලි ආරංචියක් තියෙනවා. කවුද? කෙනා කියන්න පුළුවන්. ඒත් මේ ඔප්පු කරගන්න සාක්කියක් නැතුවයි ඉන්නේ. දැන් අපිට මෙච්චර දවසක් කෙනා හොයාගන්න බැරුණේ හිටියලා අලාමි. දැන් කෙනා ඉන්නව නම් සාක්කිය මවන්න හරි බැරි. ඒකනේ ප්‍රබලම සාක්කිය රේඩියෝ එක. ඒක මිනිහගේ අතින්ම එළියට ගත්තොත් හරි. ඒකෙනි ලේසියන වැඩක් නෙමෙයි. ඉතින් කුරු මම කෙනා කවුද කියලා තව කියන්නේ නැන්නේ. කෙනා කිව්වතින් විශ්වාස කරන එකක් නෑ. ඈ අන්න අද සුගතන් යනවා පිටපාරේ. අර සුගතමගේ සුගතමගේ සුගතන් නෑ මේ දවස් ටිකේ කෝපි කඩේ මගරලා ගියේ. රුංගයෝ එදා උදේ හිටපු ටිකට මාවයි සැක කරේ. එහෙල්ලගේ පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් Taman ගත්තේ නැත්තම් මොකටද බය වෙන්නේ? ඒ වුණාට සොමිනෝන්ලා අපි දිහා බලන්නේ වපරහින්නේ. ගලාලි පතවලෝ ඉරේ ඉන්න මිසු මලාගෙන මරාගෙන යනවා. පතවලෝ නේ පාතාලේ. මුදලාලි නැතුව ඇති කියලා මේ හිත හිතාවේ. මුදලාලි මෙන් අර මම පෙරේද ගත්ත රුපියල් 500. මේක අද හාස්ටල් එකක් තියාගෙන හිටියොත් ඔකට මොනවද වෙනවද කියලා හොයාගන්න බෑ. අබිලින් හරි හොඳයිද? මේ අබිලෙන් අයියෝ. තවම හොරගම ගැන ආරංචියක් නැතේ. ඒ ගැන ආසාවක් ඇල්ලලා තියෙන ඩිංගි මහත්තයෝ. ඇයි? දැන් කී දවසක් වුණා? ඒකට සිරිසේනේ සෝමේලා වල්ගේ උඩ තියාගෙන හොයන්නේ. මම නම් දන්නව ගත්ත කියලා. දන්නව? දන්නව නම් කියන්නකෝ. වෙන කවුරුවත් නෙමෙයි අබිනි. ඈ? මම සුනිල්මත් එක්ක පිස්සුද? මට ඇරි පිස්සුවක් නැහැ. හොඳයි, සුනිල් මහත්තයා දැක්කද මං ගන්නව? නෑ. බලන්න පුතේ. මහා බබලස කතාවක් නිකියන්නේ. ඒකනේ ඔහේ කොහොමද එහෙම කියන්නේ?
මේ ගමේ වෙන හැම පොදුපයක්ම ඉස්සෙල්ලාම දරගන්නේ කවුද? අබිලි. ඔව්. එවන්නේ කිමාත්‍යෝ. මේ ගමේ මහදවල්. ඕක කාටවත් හොරා උස්සා යන්න පුළුවන් එකම එක්කෙනයි. ඒකව. ඔහෙ මෙසක නේද? මේ. සුනලහට ඔහෙගේ වහලයට හිත එවතුනවා. නික මනක් ගද්දොටවට එපා. මුදලයි බයලාද? පිස්සු. අබිලි මට පිස්සු නෑ. මට සැක ඔහෙ. සුනවල් ඔහෙ මොකද එහෙම කිව්වේ? ඒක නම් හැබැයි මුදල්. ගමේ කවුරුත් මාව සැක කරේ නැහැ. අපේ අර සුනිමල් කාර්යත් එක්ක මට එන කේන්තියක්. දැන් සෝමල සිරිසෙන්ලයි ගේ චෙක් කරන්න. ඒගොල්ලන්ට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මං අංගම් තැන. ඕකටත් මේ දවස් ටිකේ රැට සින්දු අහන එක නවත්තන්න ඕනේ. අපේ සුනිමලත් එක්ක මට එන කේන්තියක්. අබිලිංග අයියෝ මොකෝ මේ ගල් ගැහලා වගේ ආරංචි නැද්ද අලුත්ම සිද්ධිය? එහෙම කද්ද කොළඹ පොලිසිය මහතුරු දෙන්නෙක් ඇවිල්ලා හොරෙක් අල්ලගෙන ගියා. කවුද බං ඒ හොරා? ඇයි උඹ දන්නේ නැද්ද? සුනිමල් මහත්තයා. ඒවලං ඉතින් රේඩියෝ එක දාන්න ඕන මුළු ගමටම ඇහෙන්න. අනේ සාදු අනේ සාදු. පතනා දේ සුන්නේ නම් නොසිතු දේ සිතු වේ නම් පතනා දේ සුන්නේ නම් නොසිතු දේ සිතු වේ නම් නෑ කලබල වෙන්න කාරි නෑ. අබිලින් ඔහෙ කරපු වැඩෙන් කෝපි කඩේ හාමිනේලා ගමේ හැමෝම ගැන වපරහින් බැලුවා. ඔහෙත් හිතන්න ඇති අනිත් හොරු වගේ මේ හොරකමක් කවදාවත් අහුවෙන එකක් නෑ කියලා නේද? අබිලින් ලෝක ධර්මයට අනුව හොරකමක් කරොත් කවදා හරි කොහේදී හරි මොන ක්‍රමයකට හරි අහුවෙන. ඔහෙත් හිතාගෙන ඉන්නේ ඇති මේ හොරකමක් අහුවෙන්නේ නැති වෙයි. හොරකමකට නෙමෙයි මං ඒක අරගත්. හා හා වහගන්නවා කට. හැම මිනිහෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා. තමුන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනේ තමුන්මයි. ඔහේ මහා විලි සංගේ නැති වැඩක් කරලා තියෙන්නේ. මොකෝ රේඩියෝ ගන්න ඔහෙට සල්ලි නැහැ කියලා. හොරකම් කරා මදිවට අහිංසක මිනිස්සුත් සැකයි කිය කිය සුදන වෙන්න ගියා. උනාමි අපිට බාර දීපු රාජකාරිය අපි අපොට මිස්ටර් කරා. නැතසුක තමයි. එවනම් ඉතින් රාජකාරිය රාලාමිට බාරයි. හැබැයි ඉතින් අපි ලිංගුණියට ඒ පැත්තින් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද සමින උනත් සමාදානයේට කැමති නෑ. හැබැයි අබිලින් මේ කරපු වැඩෙන් ඔහෙගේ ආත්ම ගරුත්වයට වෙච්ච හානිය පළුද්ද ආයි කවදාවත් මකන්න බෑ. අන්න ඒක තේරුම් ගන්න.